බව බොහොම පැහැදිලිව කියන්න තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මේ අතර පසුගියදා පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පත් කළ කමිටුව අද නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද අද පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත කැඳවා තිබුණා. මේ අතර අද දිනේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රමුඛ ආණ්ඩු පාර්ශ්වය පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවන බවට ප්‍රකාශ කර ඇති පසුබිමක පසුගියදා ආණ්ඩුවට එක් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. කෙස වෙතත් තම කිසිදු පාර්ශ්වයකින් සමාව අයද නොසිටි බව එක්සත් ජාතික පක්ෂ අත්තනගල් ආසන සංවිධායක චණ්ඩසෝම සරණලාල් මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ අත්තනගල් ආසන බලමණ්ඩල රැස්වීම වෙනුවෙන් නිට්ටඹුව නගරයේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ දැන්වීම් ඉවත් කිරීමට අත්තනගල් ප්‍රාදේශීය සභාව විසින් පසුගියදා කටයුතු කර තිබුණා. එම ක්‍රියාමාර්ගයත් සමග ඊට විරෝධය පළ කරමින් අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් මහතා පසුගිය 10 වනදා පසුවරුවේ ප්‍රාදේශීය සභාව වෙත පැමිණ කම්කරුවන්ට සහ නිලධාරීන්ට තර්ජනය කරන අයුරු එහි තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. චන්ද්‍රසෝම සරණලාල් මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව ඊයේ පෙරවරුවේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට කම්කරුවන් සහ නිලධාරීන් උද්ඝෝෂණයක නිරත වුණා. නමුත් පසුව එම තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් මහතා එම නිලධාරීන්ගෙන් සමාවගෙන ඇති අතර එය ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. අපේ සේවකයන්ට වෙච්ච අසාධාරණ වෙනුවෙන් වැරද්ද පිළිඅරගෙන සරණලාල් මන්ත්‍රීතුමා ඇවිල්ලා සමාව ගත්ත අදාළ අපේ නිලධාරීන් දෙන්නගෙම ඊළඟට ඒ දෙන්නගේ පොලිසියේදී සමාව ආරම්භ තියෙනවා කියලා මෙතෙන්දී අපේ දෙන්න කිව්වා. ඒක නිසා මින් ඉදිරියට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා මමත් එයාට මතක් කරා. කෙසේ වෙතත් චන්ද්‍රසෝම සරණලාල් මහතා අද සඳහන් කළේ තමන් කිසිදු නිලධාරියෙකුට කිසිදු තර්ජනයක් හෝ සමාව ගැනීමක් සිදු නොකළ බවයි. ඒක පාක්ෂිකව කටයුතු කරන්න එපා කියන එක තමයි මම කිව්වේ. ඒ නැතුව මම කිසිම තර්ජනයක් කාටවත් බියවැද්දීමක් මරණ බයක් ඇති කලේ නැහැ. කිසිම සේවකට වරදක් නැතුව මට සමාවක් ගන්න හේතුවක් නැහැ. එහෙම සමා ගැනීමක් අවශ්‍යතාවයක් උනේත් නැහැ. ඒ දුන්න අත දික් කරාම මම අත දුන්නේ මනුස්සකම. ඒක අපේ සිරිතක්. නැතුව ඒක ඉන් එහාට දෙයක් නැහැ. සමස්ත ලංකා ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ ජනාභිමානී ගෞරව සම්මාන උළෙල ඊයේ කොළඹදී පැවැත්වුණා. එහිදී දෙරණ වැලිපිල්ල සහ පත්තර ගෙදර යන වැඩසටහන් දිත්තේද ගෞරව සම්මානයට පාත්‍ර වුණා. සමස්ත ලංකා ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංගමය 10 වන වරටත් සංවිධානය කළ ජනාභිමානී ගෞරව සම්මාන උළෙල ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඊට ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයින් සහභාගී වී සිටි අතර එහිදී ව්‍යාපාරික මාධ්‍ය හා කලා යන අංශ සඳහා සම්මාන ප්‍රදානය සිදු කෙරුණා. මෙහිදී ජනාභිමානී ගෞරව මාධ්‍යවේදී සම්මානය හිමිකර ගැනීමට දෙරණ වැලිපිල්ල හා පත්තර ගෙදර යන වැඩසටහන් සමත් වුණා. මාධ්‍ය ක්ෂේත්‍රයට කරන්නා වූ මෙහෙවර වෙනුවෙන් ගෞරව සම්මානයෙන් පිදුම් ලබන්නේ දෙරණ රූපවාහිනී නාලිකාව. ප්‍රවීණ ගායන සහ වාදන ශිල්පී උපාලික අන්නංගර මහතා අභහප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට 67 වන වියෙහි පසු වූ ඒ මහතා දින කිහිපයක සිට අසනීපතත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසු වුණා. ලෝක ආබාධිත දිනයට සමකාමීව උතුර දකුණ යා කරමින් දෙවුන්දර තුඩුවේ සිට තේදුරු තුඩුව දක්වා ගමන් කළ අභිමන්සල 3 සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ගන්නු ලබන යුද හමුදාවේ කෝප්‍රල් PKG කරුණාරත්න කිලෝමීටර 581 දුර ප්‍රමාණයක් එවා යාපනයේ තේදුරු තුඩුවේදී සිය ගමන නිමා කළා. මොරටුව ශාන්ත සෙබස්තින් විද්‍යාලයේ වාර්ෂික නත්තල් කැරොල් ගීතිකා ප්‍රසංගය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී මෙවරත් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ ගරු රේමන් වික්‍රමසිංහ කාල රදගුරුතුමන්. සත්‍යන මනසත් සංවිධානයේ පානදුර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පාසල් දරුවන් 400කට පාසල් උපකරණ ආශිෂත්ව 50ක් පිරිනැමීම පානදුර ගොරකපල ප්‍රදේශයේදී සිදු කෙරුණා. රත්මලාන වෘත්තීය තාක්ෂණ විද්‍යාලය මගින් පස්වන වරටත් සංවිධානය කළ සිසු සිතට සිසිලක් සිසු සත්කාරක වැඩසටහන රත්නපුර එල්ලාවල පරණගම විද්‍යාලයේදී පැවැත්වුණා. ප්‍රංශයේ ස්ට්‍රැස්බර්ග් නගරයේ සිදු වෙඩි තැබීමකින් පුත්කලින් සිව් දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබුවන්ගෙන් 6 දෙනෙකු අසහතතාත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවත් විදෙස් පුවත් කිහිපයක් දැන්.
ඉන්දියාවේ රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ සහ ඡත්තිස්ගර් යන ප්‍රාන්ත මැතිවරණවලින් ජයගනි මෙම ප්‍රාන්තවල බලය හිමිකර ගැනීමට ඉන්දියා කොංග්‍රස් පක්ෂයට හැකි වී තිබෙනවා. ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දැඩි පසුබෑමට ලක් කරමින් රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තවල 50%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් කොංග්‍රස් පක්ෂයට හිමිව ඇති අතර ඡත්තිස්ගර් ප්‍රාන්තයේදී එම ප්‍රතිශතයේ 75%ක් ලෙසයි සටහන් වුණේ. මෝදි බලයට පත්වීමෙන් පසුව අත්විඳි දරුණුම පසුබෑම මේ බවත් සඳහන්. එමෙන්ම ලබන වසරේදී එරට මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක කොංග්‍රස් පක්ෂයේ මෙම නැගී එම කැපී පෙනෙනවා. ඉන්දියා ජනගහනයෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ මෙම ප්‍රාන්තවල වීමත් විශේෂත්වයක්. මෙ අතර කොංග්‍රස් පක්ෂයේ ආධාරකරුවන් එම පක්ෂ මුලස්ථානයේ ඉදිරිපිටට රැස්වී ජයග්‍රහණය සමරනු දක්නට ලැබුණා. ඒ සමගින් දහවල් ප්‍රධාන ප්‍රතිප්‍රකාශය නිමාවට පත් කරන